අද දවසේ තියෙන්නේෙ හරි ලස්සනයි පහම් පූජාවේ ආනිසංස. එතකොට මේක සිද්ධුවනේ මෙහෙමයි. ඒතමයි පින්වත්න්නේ පෝය දවසක මිනිස් ඔක්කෝම ගිහිල්ල පෝය දවස වෙෙහෙරේ හවස්කාලේ ඉස්තරිතින් සිල්ලර උදේඉදල ඇඳදෑවෙන කල්ම විහර ඉන්වා කියල නෑ බද්ධ කාලි. බුද්ධ කාලි උදේම උපෝසතිය සමාදන් වෙලා වැඩ කටයුතු නවත්තලා එදාට බණභහනා කරගෙන ගෙදරනිඳල හවස්කාලි මල් පහන් අරගෙන විහෙරට යනවා. ගිල්ල සංගයාගින් බණදහන් අහලා හවස් වෙලා එමීට ගෙට ඇවිල පහුද ඉරිවිෙන කල් උපෝසති ආරක්ෂා කරව බුද්ධ කාලේ. ඉදකුට ඔහොම මිනිස්සුටිකක් වෙහරට ගිල්ල හවස්කාලි බනැහවා. බණහල එන් හදනකුට එක උපාසිකාවත්දැක්කා වෙහිරෙ කොසනකව පහන් දල්වලන. එතකට මේ විහෙරට ඇතුල්වෙන දැනම දන් සභහ මන්්ඩ පිතියෙන්නේ. එතුට දන් සබහ මණ්ඩපිත් නැෑ. ඊර පස්සේ මොකද කළේ ඇ ඉක්මන්ට පණිවිඩියක් යවල ගෙදරින් එලුයි තිරාදිගෙනල්ල පහන් දැල්ලුවා. පහනක් දල්වෙල එතකට දන් සබ හමණ්ඩිත් ඉස්සරහයන පහ දැල්ව දැ ඒකෙන් තම මුු දන් සභහ ම්ඩ පේ ේලිය වෙෙෙන් ංගයා හස්කාලය දම් සභ මණඩපට වරිනවා දැක්ක ඇයට පුද්දුම සතුටුයි අර සංගයා දහම් සාකච්ඡා කරන්නේ ඔක්කොම කරන්නේ අර ඇය දල්ලපු පහන් එලී ඉති ඇයට පුද්දුම සන්තෝසයි ඊර් පස්සේ පස්සෙ කාලෙක කළුරිය කළ යම්රෝගයකි දෙව්ලොව තෞතිසා දිවිය ලෝක ඉපදුනා ඇගේ විමානයේ නම ජෝධ රස විමානය පහන් ආලෝකයක් පුද්දලා ඒයට පස්සේ මුගලම් මහරාතන්නවාසි තමයි දෙවුලෝ වැඩියේ. මුගලම් අහරාතන්වාසි දැක්කා මේහ අ දිවියන්ගනාවඉන්නවතින් ඒ දිවියන්ගෙනාවඉ හනවා. පින්වත් දෙව්දුව ඔබෝ ය සුන්දර රූපින් බැබලි බැබලින්නේ හැම දිසාාවුම් බලන්න ඕෂධී තාරකාවක් වගේ. ඇත්තටම මේවාගේ ලස්සනක් මොන පිනකින්ද. මෙච්චර ප්‍රිය උපද වන සැපසම්පන් මොන පිනකින්ද ලබුණේ. ඔබගේ ශරීරෙන් එලියක් විහිදෙනවා හරම නිරුමල පැහැදිලි. මොකදද ඔය තරම් බබලන පින. ඒවාගේම සියලු අඟපසන්ගින් ශරීරයනෝ තැස්විහිදෙනවා. එතුළු දෙවරුන්ගේ වභය බලන්න. ඊට පස්සේ කියනවා දෙව්දුව මනුසු ලෝකයකි ඉන්න කාලෙ මොකක්්ද කළේ උච්චරම මේ ආනුභව සම්පන්ුවෙන්ට මොහම පිනක් කරලා තියෙනව නේද. ඊට පස්සේ. ගලම්මහරහතන්සි හපු ප්‍රස්නි ියවුදු උත්තරදනවා මං අතීහිත ජීවිතයේ මිනිස්ුලෝකයේ මනුස්්‍යදුවක් කියලා හිටියා. ඊට පස්සේ මහා ගන අන්දකාරයක් තිබුණ පහං ආලෝකයක් අවශ්‍යම විච්ච වෙලාවා. ඉතින් මං ඒ පහං ආලෝකය ඉලබා දුන්නා. දෙැම්බලන ආලෝක පූජාවයේ ආනිසංස, ආලෝක පූජාවය නිශංස. කවුරු අරිකෙනෙ ගන අන්දකාරය පවතින විට පහං ආලෝකය, අත්‍යවශ්‍ය වනවිට ඒ වෙලාවට පහම් පූජා කරනවන ආඒ කෙනට ජෝතිරස කියෙන දිවිවිීමහ නිපදිට පුළුවන්. ඒ විමානේ ගොඩාක් ලස්සන මල් වර්ගතියෙනවා සුදු නෙලුම් අර්ගතියනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙෙන්මයි මේ සම්පර් ලබුණේ සිතර ප්‍රිය උපදවන මේ සැපසම්පත්ව කෝම් ලැබුණේ නිසා. මගේ සරීරෙන් එල්ලිය විහි දෙන්නේ. ඒ පින නිසා. මගේ සියලු අඟපස්සගින් එලිය වෙහි දෙන්නේ. ඒ පින නිසා. මහනු භව සම්පන්න ස්වාමීන් වහන්ේ මං ඕොක තමයිකො මනුසුල්ලෝක කරගත්තේ පහනක් පූජාකරපුේ එක. දෙම් බලන්න ඇයට ඒ දිවියලෝකයේ දිවිය සම්පත්තිය සලසා දුන්නන. කොච්චර සතුටින් මේ ඇයි පිනසහිකර කරින් ඇතිද. දුට අදකාල මිනිස් කොච්චර පහම් පූජා කරලා තියෙනවාද. කොච්චර ආලාලෝක විදුලියයාලෝක, කොච්චර පූජා කල තිනවාද සතුටුවෙන්න්න ඕනේවා ගැන. හිට හිතා සතුටවෙෙන්න්න ඕන. මෙච්චර මිනිසුන්ට පින්තියෙද්දී. අද කාලෙ මිනිසු පසු දැවිනි වකරන්න ඒ කැනහිතන්නේ. මොකාකරි වැරදිච්ච දෙයක් මොකාරි සීලයක් කැරිච්ච එකක් කවුරු හරි කියපු එකක් හිීතකිී දෙන දෙයක්. මොකාකරි දුකක් හිත හිතා ඉන්නවා අච්චර පින්තියෙද්ද. ඒ අසනීප මෙයාලට තිබ්බි නෑ. මෙයාලත් පින්කලා ඔයාලත් පින්කලා. මෙයාලත් ඒ හිත සතුරෙන් ඉදල දිවිලෝගිය දැන් අදකාලීන්නට අසනීපයක්ත් වයෙනවා ඒ තමයි කොච්චර යහපත් නොඳ දේවල් තමන්ගින් ඕනන් තමන්ට වැරදිත්තන් තැනක් කල්ලගෙන මොකාකරි දුක්විවී න්නවා. අස තුටුවවීවා පසු තැවි දැවී න්නවා. එදුණ ඒ දුක්ක දෝමනස්සේ තියෙනයට දෙව්ලොව සම්පත්වයට බාධයි. ඉතින් ඒ නිසා ඒ පහම් පූ ජවිතන් ඒ පහම් පූජාව යානිසංස බන්න කොට පින්වතුනි ඉස්සර බුදුරජාණන් වහන්සේ වනයේ වැඩිය වෙලාවක මීට කල්ප ලක්ෂේකට කලින් පදුමුත්තර බුදුරජාන් වහන්සේ එක්තරා වානවකෙක් බුදුරජාන්ේ ඉසරහ පහනක් දෙල්වා හරි සතුටීමට බුදුරජාන්සේ නිරෝධ සමපත්වය වැඩේන්නේ ය තිරේ පාත් මේ තෙල්ලිවරීමට තිරයක් දාලා ආය පහනපත්තු කලා සතක් බුදුරජාණන් වහන්සේට පහම් පූජාව සිද්ධ කළ ඒ පිනෙන් තමයි අපි බුද්ධහසනේ දිවසීන් අග්‍ර කෙනා බවට පත් වනේ. පහම් පූජාව ආනිසංස තමයි ඇසි ලැබෙනවා. පුුණ්‍ය විපාකයක් විදියට දිවැසි ලැබෙනවා පහම් පූජාව යා නිසංස. ඊට පස්සේ ඉස්සර බුදුරජාණන් වහන්සේගේ ස්තූපීවට පහන කරං ගරෑ ලිවෙන කල් සක්මන් කල තිෙනව අනුද්ධ මරහතන් වහන්සේ සංසාරී. ඒ පිනට තමයි මේ බුද්ධහාසනයේ දිවැසලාබීෙන් අතර අග්‍ර වුණේ. දිවැසලාබීෙන් අත්තර අග්‍ර භික්‍ෂුණයක් ඉන්නවා. එඒ භික්‍ෂුණීන් වහන්සේ සංසාරය කල්ලා තියනෙ මහිතෙ සකුලා කියලා නව. ඒ භික්‍ෂුණීන් වහන්සේ සංසාරය කරල තින පින තමයි පහම් පූජාව. එහි තමයි දිවැස ලබුණේ එච්චරවි පාකයි. පිංවතුන අතීත කාලේ බුදුරජාණන් වහන්සෙනමක් වැඩිහිටිය බුදුරජාණ වහන්සගේ නම පබස්වර ඒ පබවසර බදුරජාන්හන්සේ කාලි දිවාරාත්‍රී කියල දෙකක් නෑ. ඒ බුදුරජාන් වන්සේ වැඩ ඉන්න කල් දවල්ම විතරයි. මිනිස්සු දිවාරාත්‍රී හඳුනගන්නේ උදේට නෙලුම් පිපෙනවා හවසට පරවෙනවා. හවසර කමුදු මල්පිපෙනවා උදේයට පරවෙනවා. මල්පිපෙනකෙන් තමයි දිවාරාත්‍රී හඳුනගෙන මිනිසු නිදාගන්නේ නැතං මොළු මේ පෘතුවයේම ආලෝකයක් පැතිරිල්ල තිබ්බා පබස්සර බදුරජාන් වහන්සේ නිසා. අපි අනිස් සෑම බුදුරජාන් වහන්සේ නමක්ම බුදුරජාන්සගේ කැමැත් අනුයි රීරයෙන් රැස්විහි දෙයන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ රැස්මාලාව විහිදීම හිතෙන් අයින්කරපු ගම ශරීරයෙන් එහෙම එක පවරම රැස්විහිදී හිදිය න්නෑ. පබස්සර බුදුරජාන්සගේ ඒ වක්වන්න බෑ පවස්සර බුදුරජාන්සක ශරයෙන් නිකම්ම රැස්විීදනවා. ඒකට හේතුව තමයි කියනවා අතීතයේ චෛත්‍යයකට පහන කරං රෑ පැදගුණු කල්ලා. ඒ පැදකුණුම් කරනකොට කනකොට ප්‍රීතිය උපදේනවා. ඊට පසේ පහන් ගොඩා කරන් අතින් පැදකුණු කළ ඒත් ප්‍රීතියම උපදනවා ඊට පස හිසේ පහනත්්‍යයාගෙන සෑය පැදකුණු කරලා ඒත් ප්‍රීති උපදිනවා. ඊට පසේ මොකද කලලා තින ඇගේ හැම තැනම රිදදි වෙලාගෙන ඇගේ තෙල් හලාගෙන මගේ මුළු ජීවිතයම සෑයට පහනක්්‍ය වකිල සරීරයට ගිනිතියාගෙන මෙකම අත්‍රීතයව විච්ච දෙයක්. ඉතාම කල්ප ලක්ෂ ගානකට කලින් අසංකීය ගානකට කලින් විච්ච දෙයමේ කියන්න. ඊට පස්ස මුළු ශරීරේම ගිනිගන පහනක් වගේ සෑ පැදකුණු කරලා තියෙනවා. එලිවෙනකොට මුළු සරීරම ගිනි අර රෝම කූපයකටව හානයෙ වෙලානෑ රිදිටික විතර ගිනිියරන්තියෙන්නේේ ඒ සද්ධහවට. ඉතින් ඒ මේ විශේෂ අමුදු සහගත බුදුම සහගත පින කරපු නිසා පබස්සර බුදුරජාණන්ේ සම්බුද් වනාට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සගේ සරීර. ලෝක හතව පුරාාවම රස්මයක් වවිදිලා ගිල්ධතියවා. මේ බලන පින්වල එක එක විපාක. ඒවගේ රහතන් වහන්සේල්ලාගේ ජීවිත කතාතියන අපධානී හිතියෙනවා එක අපධානයක් එක පහනක් පූජා කරලා. බුදුරජාණන් වහන්සේගේ ආදහන චිතකට. පහනක් පූජා කරල ඒ පහන ඒ වින් විට බල්ල තිනව එල්ලි වෙන කල්ම පත් වෙලා. ඒක විපාක විදිහට යා ඒ සන්තෝසයෙන් තව තිසා දිවිය ලෝක ඉපදිල මුළු ඒක දීප කියල ඒ පහනයම බැලූතය මහන එකම පහන්යායා හැම දැනම පහන් දැල්ටනවා. ඒ විවාන්ධි කල තින ඒක දීප විමාණි කියලා. ඊට දැන් වෙන දෙවි කෙනෙ එක ඒ විමානය පහලනු තර පහන් නෑ ඒක පිනටයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ශරීරයෙන් සූර්යාලෝකයේ වගේ විශාල් රශ්මියයක් විහිදිලා තියෙනවා. මේ චිතකයට පහනක් දල්වලා. ඒවාගේම පවුරු පරවත ගල් විනිවිදධ හාත් පස යුදුන් සීයක් දුර පේනවා. නික සාමාන්‍ය මසැඇසට කිලෝමිට දහක් වයෙනවා අඳුරක් නෑ. පහම්පුජාවයා නිසංස. ඊළන්ට හැත්ත හැත්තුවරක් දෙවුලු ඉපදිලා තියෙනවා තිස් එක්වාරයක් සක්ද්‍ය විඳ වෙලා ඉපදිලා තියෙනවා විසි අටවාරයක් සක්විති රජ වෙලා ඉපදිල තියෙනවා මනුසුලෝක ඉපදුනාට පස්ස ඇස්පිය හෙල්ලනෑ එච්චරයේ පහම් පූජාව යානිසන්ස. ඊට පස්සේ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සකි හාසන අරහත්වයට පත්වෙල තියෙනවා අප්‍රමාණ දිව්‍ය ඥානය දිවිය ඇසක් පහළු වෙලා තියනවා මේ උක්කෝමම් පහම් පූජාව යානිසංස තවතින පංච දීපය පහම් පහක් පූජාකර පදුස්වාමන් වහන්සේෙනමක් ගැන අතීතයේ පදුමුත්්‍රර බුදුරජාන් වන්සගේ බෝධය වටා පහම් පූජා කරළ තියෙනවා දිවිය හෝ මනුසුලෝක ඉපදෙද්දදි අහසේ දඩුවට පහන් එකැන්නේ එයා දිවිය හෝ මනුසුලෝක ඉපදෙද්දී කවදාවත් අඳුරක්නය හැම්වෙලාම ආලෝකයම පහළ වෙලා තියෙනවා. රාත්‍රියකවත් අඳුරකට වැටල නෑ. ඊට පහසේ තියෙනවා. යොදුන් සී අත් දුර මහැසින් බලන්න පුළුවන්. ඊළන්ට සක්විති රජ වෙලා දෙව්ුලෝ ඉපදිලා අවසාන ජීවිතය අරහත්තුවවිට පත්වෙල ති න මේ ක්කෝම පහම් පූජාවේ ආනිසංස. සාමාන්‍යෙන් පහම් පූජාව තියන්නේ හොඳ ඇස් ලැබීම පිණිස තමයි. සාමාන්‍යයෙන් ඇස් දුරුවලාය ඊළන්ට ඇසුරෝග බෝ්ධි පූජාවල් කරන අය අනිවායෙන් කළ යුතු පූජාවත් තමයි පහම් පූජාව. ඊළන් විශේෂෙන් කන්න ආඩිදානය ගොඩ ඉන්න අනිදේ. අනිවාරයෙන් ඒයි නිතර පූජා කරන්න මේ විශේෂ පූජාව විදිට පහම් පූජාව. ඇස්රෝග හටගන්නේ. ඇස්රෝග හටගන්න නැතිවිදිේ ආමිස පූජාවත් තමයි පහම් පූජාව. ඒවාගේම තමයි ඇස්රෝග හටගන්න නැතිවිදි ඒ බලවත් පිෙනත් තමයි. සිල්වතුන් ගුණවතුන් වෙහිර විහාර බෝධි ස්තූප දැකළ සන්තෝස වනේ එක. ආරියන් වහන්සේලා දැකලා සතුටු වෙන ඇස්වලට ඇස්රෝග හටගන්නේ. ඉති ඒ නිසා මේ ඒවාගේ පිින්කන් තියෙනවා. ඊළන්ට සමහර අපි මොුණගැහිල්ලා තියෙනව සමහරයගේ මිනිසුන්ගේ ජීවිතවල ඉන්න ප්‍රේතයෝ තද අන්දකාරේ අගක් මුලක් ආතක් පාතක් නැතු ඉන්න ප්‍රරේතුය ඉන්නව තද්ද අන්දකාරී. ඒවාගේ ප්‍රේතයන්ට පින්දීමේදී ආලෝක පූජාවල් කල්ල පින්දුන්නොත් හෙම ඒ ප්‍රේතයාට ඒ අන්දකාරය නැති විලයනවා. ඉති ඒ නිසා මේ පහම් පූජා වේ වගේ දෙයක්. එචර ආනිසංස තියෙන දෙයක්. ඉතින් බලන්නේ එකඒ පින්කංවලට තියෙන ආනිසංස.දැ බලන්න අර එක පහන පූජා කල්ලා කල්ප ලක්ෂයක් සුගතිය මිපෙදිලා තියෙනවයි ඒවාගේ දැ මේ දෙවුදුව එක පාන පූජා කළ ඊළඟ ීවිතය දෙව්ලෝ ගිහලා ගිහිල්ලා ඒකෙන කතා කරන්න සමහහි්ට මේ ආශවරුනම් ආයි දෙවියන් අතර මේ ආශවරුනම ආයිදවියන් අතර. මොකක්ද කල්ලා තියෙන පිෙන එක පහන පූජා කරලා. එච්චර ආනි සංසේහේතුව බුදුරජාණන් වහන්සේ සංගයා මේ බුද්ධසාසනයේ සරු කෙතක් නිසා. ඒක නිසා පුංචි දෙයක්කළොත් අප්‍රමාණ පින්සැලසිෙනවා.